विश्व विशाल वापसरे सैम विटम अपे परिकल्पने सह कुतूहले आकर्षणे करगने तेनवा मानव शिष्टाचारे मूल काले सिटम अपे तारकादेश बलला अपे ग्रहलोके ओब्बट तेन मोनवद किल कल्पना कला अद ताक्षणे सह वोयेज वनी अभ्याकाश यानावल सहाय अतिव अवसानेदी अपे विश्व अभिरहस किहिपयक अनावरणे करगन्न पुलुवन वेला तेनवा नमुत वोयेज अपवेत यावाति तोरतुरु विश्व जानवन सुलुवेवा नेमे नमुत एवगन गंभुरिन सलकलिमत् वीम अत्यावश्य देयक අභ්‍යවකාශයේදී යම් දෙයක් වොයේජ් එකේ මේ වන විට සම්බන්ධ වෙලා තිනවා කියලා භයානක අනුතුරු ඇඟවීමක තොරතුරු අපි මේ වීඩියෝ එකෙන් කතා බහ කරන්න සූදානම් වෙනවා. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. මේ වොයේජ් කතාව මුලින්ම වටහා ගන්න අපිට වොයේජ් 1 සහ 2 හි ගමන් ආරම්භයට යන්න සිද්ධ වෙනවා. කතා කරමු මුලින්ම වොයේජ් 1 සහ වොයේජ් 2 දියත් කිරීම ගැන. නම් දෙක පිළිවෙලින් කිව්වට මේ යානා දෙක ලොන්ච් කරපු දවස් දෙක වෙනස්. 1977 අගෝස්තු 20 වෙනි දින ප්‍රථම වරට දියත් කළේ Voyager 2 යානය. එම වසරේම සැප්තැම්බර් 18 වෙනි දින Voyager 1 ඊට සමීපව දියත් කරනවා. මේ අභ්‍යවකාශ යානා දෙක නුදන්නා ප්‍රදේශ ගවේෂණය කිරීමේ මෙහෙයුමක තමයි යොදවලා තියෙන්නේ. මේගොල්ලන් ඉක්මනින්ම ඉතිහාසගත වුණේ චන්ද්‍රයාගේ සහ පෘථුවියේ ප්‍රථම ඡායාරූප එකම රාමුවකට ග්‍රහණය කර ගැනීම. නමුත් අපිට පෙනෙන පරිදි මෙය Voyager යානාවල ඇදහෙනු හැකි ගමන් ආරම්භය විතරයි. අභ්‍යවකාශයේ ගැඹුරු ප්‍රදේශ ගවේෂණය කිරීම සුළුපටු දෙයක් නෙමෙයි. ඒ වගේම Voyager මෙහෙයුම ඉතාමත්ම වැදගත් කටයුත්තක් කරනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලය අපිට වෙන කවරදාටත් වඩා ගැඹුරින් සොයා බැලීම මේ මෙහෙයුමේ ඉලක්කය වුණා. අපේ කොස්මික අසල්වැසි ප්‍රදේශයේ සෑදෙන ග්‍රහලෝක සහ චන්ද්‍රයාගේ විස්තර සිතියම්ගත කිරීම මේ කටයුතු අතර විශේෂයි. නමුත් මේ මෙහෙයුම අභ්‍යවකාශයේ සැරිසැරීම විතරක් නෙමෙයි. ඒ අභ්‍යවකාශ යානයේ සීමිත සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීම ගැන උනන්දුව දක්වන මෙහෙයුමක්. 1977 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ඉතාමත්ම තීරණාත්මක කාලයක් වුණා. Voyager යානාව අපිට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සන ඡායාරූපයක් එවුවා. Voyager අභ්‍යවකාශ යානාව බලගන්නන RTGS සහ ඔවුන්ගේ බලශක්ති සංරක්ෂණය අතිශයම වැදගත් දෙයක්. වසරක් වැනි කෙටි කාලයක් තුළ Voyager යානාව ඉතාමත්ම ඉක්මනින් බ්‍රහස්පති වෙත ළඟා වුණා. සමීප රූප දහස් ගණනක් ආපසු යැවීම සහ පෙරලිකාර සොයා ගැනීම සිදු කිරීම ඇතුළු නව චන්ද්‍රයන් දෙකකගේ පැවැත්ම සහ අතිරේක වලල්ලක් වැනි දේවල් මේ තුලින් අපි සොයාගත්තා. සමහර මූලික ප්‍රශ්න තිබියදී ඩොලර් මිලියන 835ක් මේ මෙහෙයුම සඳහා ආයෝජනය කිරීම ඉතාමත්ම වටිනවා කියලා මේ වෙද්දී ඔප්පු වෙලා තියෙනවා. ඒක අපේ නිවසලස හඳුන්වන සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව ගැඹුරු අවබෝධයක් අපිට ලබා දීලා තියෙනවා. ගෙවිගේ සෑම මොහොතක්ම Voyager නව තොරතුරු ආපසු පෘථිවියට සම්ප්‍රේෂණය කරමින් ඉන්නවා. ඒ අනුව අපේ කොස්මික අසල්වැසි ප්‍රදේශයේ අභිරහස් සහ අරුම පුදුම දේ අපිට මේ අනුව හෙළි වෙලා තියෙනවා. බ්‍රහස්පතිගේ සාර්ථක ගවේෂණෙන් පස්සේ Voyager අභ්‍යවකාශ යානාව සෙනසුරු වෙත ගියා. කෙසේ වෙතත් මේ මෙහෙයුමේ පාදේ Voyager යානාව බලාපොරොත්තු වට වඩා අභියෝගාත්මක බව පෙවුණා. එයාට සෑහෙන අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි අභ්‍යවකාශ පාෂාණ කිහිපයකම ගැටෙන්නත් මෙයාට සිද්ධ වුණා. නමුත් වඩාත් උද්වේගකාරී සොයා ගැනීම සිදු වුණේ සෙනසුරු ග්‍රහය වටා පරිභ්‍රමණය වන කලින් අපි දැනගෙන හිටපු නැති චන්ද්‍රයන් හතරක් සොයා ගැනීම. විශාලතම යා ටයිටන් කියලා අපි හොයාගත්තා. මේ සොයා ගැනීම අප විසින් මෙතෙක් රැස් කර තිබූ සියලුම තොරතුරු අයිස් පර්වතයක උඩ කොටස පමණයි කියලා අපිට මතක් කළා. මුල් මෙහෙයුම අවසන් වීමත් සමගම නාසා විද්‍යාඥයන් Voyager ගමන් මග හරවා එක අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබට යැවීමට තීරණය කළා. Voyager 2 යානයේ බාහිර ග්‍රහලෝක ගවේෂණය කිරීම දිගටම කරගෙන ගියා. 2012 අගෝස්තු මාසේ 25 වන දින Voyager සෞරග්‍රහ මණ්ඩලයේ මායිම හරහා ගමන් කළා. ඒ වගේම තමයි සියලුම ග්‍රහලෝකවල පෞලේ ඡායාරූපයක් අපිට ආපසු එව්වා. මේ මහා විශ්වයේ පෘථිවිය කොච්චර කුඩාද යන්න පිළිබඳව මතක් කිරීමක් මේ ඡායාරූපය අපිට ලබා දුන්නා. Voyager ඉන්න ඔබට හීලියෝපෝස් සහ හීලියෝස්පියස් ද පහු කරගෙන ගියා. Voyager අභ්‍යවකාශ යානාව ප්‍රථම වරට එහි ගමන් ආරම්භ කරන විට විශ්වයේ නොදන්නා ප්‍රදේශ කරා නිල වශයෙන් එහි ගමන් ආරම්භ කරමින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මායිම් ගවේෂණය කිරීමට හිතාගත්තා. 1970 ගණන්වල තාක්ෂණයට කාලයාගේ ඇවැමෙන් ඔරොත්තු දෙන අන්තර් තාරක අභ්‍යවකාශයට අපිව නව උසකට ගෙන යා හැකි බව අපි දැනගෙන හිටියේ නැහැ. Voyager යානයේ ෂේවීමත් සහ ඉරිතලින් තිබියදීත් මෙහෙයුම පිටිපස සිටි කණ්ඩායමට මේක බොහොම ස්මූත් එකේ කරගෙන යන්න පුළුවන් වුණා. කෙසේ වෙතත් මේ වසරේ අමුතුම දෙයක් සිදු වෙලා තියෙනවා. Voyager දැන් පෘථුවේ ඉඳලා සැතපුම් බිලියන 15ක් පමණ දුරින් තමයි තියෙන්නේ. සහ එය ආපසු අපිට එවන පණිවිඩ කනස්සලට හේතු වී ඇති අතර අභ්‍යවකාශ යානාව එහි පිහිටීම සහ ගමන් පථය තීරණය කිරීමේ ගැටලුවකට මුහුණ දීලා තියෙනවා කියලා පේනවා. ව්‍යාපෘතියේ සේෆ් මොඩ් මැනේජර් වන සුසෑන් බෝඩ්ස් පවසන විදිහට මෙවැනි දිගු ගමනකින් පස්සේ මෙවැනි ගැටලු අපේක්ෂා කිරීම බොහොම සාමාන්‍ය දෙයක්. අභ්‍යවකාශ යානය ආරක්ෂිත මාදිලියකට ඇතුළු වෙලා නැහැ. නමුත් පණිවිඩෙන් පේන්නේ එක යම් ආකාරයක විදේශීය වස්තුවකට මුහුණ දීලා තියෙනවා කියලා. මේක ගෑස් එකක ඉඳලා විශාල අභ්‍යවකාශයේ පාවෙන අයාලේ යන පර්වතයක් දක්වා ඕනම දෙයක් වෙන්න පුළුවන්. Voyager යානේ පිටසක්වල ජීවියෙක් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට ඇති භයානක සම්භාවිතාවය ගැන හිතන එක කණ්ඩායමෙන් ගිලිහි ගියපු දෙයක් නෙමෙයි. නමුත් ඔවුන් වැඩි සැලකිල්ලක් දැක්වුවේ අභ්‍යවකාශ යානේ පෘථුවි ඉඳලා තියෙන දුර නිසා මේ යානේ තියෙන යම් යාවත් කාලීනයක් ලැබීමට පැය 21ක් ගතවන නිසා. කණ්ඩායම ඉක්මනින්ම ක්‍රියාත්මක වුණා. ගැටලුව හඳුනා ගැනීමට සහ විසඳුමක් සෙවීමට උත්සාහ කළා.
අභ්‍යවකාශ යානයේ උන්නතාංශ උච්චාරණය සහ පාලන පද්ධතිය අප්‍රීවී ඇති බව හොයාගත්තා. වොයේජර් යානය අභ්‍යවකාශයේදී අපෙන් සම්බන්ධතා නවත්තන්න පටන් ගත්තා. මෙන්න මේක NASA ආයතනයට තොරතුරු ලබා දීමට පෙර මියගිය පරිගණකයකට තොරතුරු සම්ප්‍රේෂණය කළා තියෙනවා. මේක පෘථුවිය පාලක මැදිරියෙන් විසඳාගත හැකි ගැටලුවක් බව සොයා ගැනීමෙන් පස්සේ මේ කණ්ඩායමට පොඩි සහනයක් ලැබුණා. මේගොල්ලන් ඉක්මනින්ම වොයේජර් වෙත විධානය යවුවා. මෙයාලා තොරතුරු නිවැරදි පරිගණකයක් වෙත ආපසු හරවා යවුවා. මේ ගැටලුව සාර්ථකව විසඳගත්තත් මේ දෝෂයේ සැබවින්ම මේකද කියලා කණ්ඩායමට සැක හිතුණා. වොයේජර් අභ්‍යවකාශ යානයට මෙතරම් කාලයක් ක්‍රියා කිරීමට නොහැකි වීමට හේතුව මොකද්ද? ඒක දියත් කිරීමෙන් පස්සේ සහ දශක ගණනාවක් සුමටව මෙහෙයුමෙන් පස්සේ හදිසි අක්‍රීය වීම අභිරහසක් වුණා. ව්‍යාපෘතියේ වැඩ කරන විද්‍යාඥයන්ට දෝෂය තහවුරු කරගන්න නොහැකි වුණා. අභ්‍යවකාශයේ නොදන්නා විශාල ප්‍රදේශයක ඇත්ත වශයෙන්ම සිදු වුණේ මොකද්ද කියලා අපිට තාමත් විශාල ප්‍රශ්නයක් ඉතුරු කරනවා. වොයේජර් මෙහෙයුම අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ පෙරලිකාර ජයග්‍රහණයක්. මේ අභ්‍යවකාශ යාන දශක 4කට වැඩි කාලයක් ක්‍රියාත්මක වී ඇති අතර අපේ සෞරග්‍රහ මණ්ඩලය සහ ඉන් ඔබට පිළිබඳව අගනා තොරතුරු ගොඩක් අපිට ලබා දෙනවා. කෙසේ වෙතත් එහි සම්ප්‍රේෂණයේ මෑත කාලීන දෝෂයේ පිටසක්වල ජීවීන්ගේ හැකියාව සහ විශ්වයේ වෙනත් නොදන්න බලවේග සඳහා ඇති හැකියාව පිළිබඳව ප්‍රශ්න මතු කරනවා. වොයේජර් අභ්‍යවකාශ යානයේ අපේ අවබෝධයෙන් ඔබට යමක් සමග සම්බන්ධ වෙන්නට ඇතැයි කියන අදහස නිසකවම ත්‍රාසජනක සිතුවිල්ල. Voyager 2 යන්නෙන් පස්සේ දියත් කරන ලද Voyager 1 තාමත් ක්‍රියාත්මක වන අතර පෘථුවියට දත්ත සම්ප්‍රේෂණය කිරීම මෙය දිගටම කරගෙන යනවා. අභ්‍යවකාශ යාන දෙකම නොහඳුනන තැනට තවදුරටත් ගමන් කරන බැවින් අද අප වාසය කරන විශ්වය පිළිබඳව වැඩි අවබෝධයක් අපිට ලබා දෙනවා. යානාවේ තොරතුරු සම්ප්‍රේෂණයේ මෑත කාලීන දෝෂයේ නිසකවම අභිරහසක් වන අතර බොහෝ ප්‍රශ්නද එතුලින් මතුවෙනවා. නමුත් ඒක විශාල අභ්‍යවකාශයේ පවතින අසීමිත හැකියාවන් සහ අභිරහස් පිළිබඳව මතක් කිරීමක් විදිහට තියෙනවා. Voyager අභ්‍යවකාශ යානයේ අභ්‍යවකාශයේ නොදන්නා ගැඹුරට ඔවුන්ගේ ගමන දිගටම කරගෙන යනකොට පෘථිවියට ආපසු එවිය හැකි කිසියම් අමුතු සංඥා හෝ සම්ප්‍රේෂණවල විභව ඇඟවුම් සලකා බැලීම වැදගත් වෙනවා. Voyager වෙතින් මෑත කාලීන පණිවිඩ අවහිර වීම අහඹ දෝෂයක් වෙන්න පුළුවන්. නැත්නම් මේක වෙනත් අපි නොදන්න බලවේගයක් වෙන්නත් පුළුවන්. Voyager අභ්‍යවකාශ යාන දැනටත් පෘථිවිය සිට මිනිසා විසින් සාදන ලද වෙනත් ඕනෑම වස්තුවකට වඩා දුරින් පිහිටලා තමයි තියෙන්නේ. අපිට මේ යානාවලින් ලැබෙන පණිවිඩ අපි නොදන්න කෙනෙක්ගේ සලකුණක් වෙන්න බැරිද? නාදුනන බලයක් හෝ පිටසක්වල බුද්ධියක් විශාල අභ්‍යවකාශයේ තියෙන්න පුළුවන්. නාදුනන බලයක් හෝ පිටසක්වල බුද්ධියක් මේ විශාල අභ්‍යවකාශයේ තියෙන්න පුළුවන්. කාලය අපිට මේකට උත්තරයක් ලබා දෙයි. නමුත් එක දෙයක් ස්ථිරයි. Voyager අභ්‍යවකාශ යානයේ අපේ විශ්වය පිළිබඳව තේරුම් ගැනීමට අපිට වටිනා මෙවලමක්. අපි බලන් ඉමු තව මොනවාද මෙයා පෘථුවියට එවන්නේ කියලා. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකයතු subscribe කරලා bell එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹුවාට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔබ සැමට සුබම සුබ දවසක්.